تم سنگھ نیم نے دیو اپی حکم مول حکم تم سنگھ نیم دو درو تم سنگھ ඔයාලට වැරදිලා මොකන්ද අනේ නෑ ඔයාට නෙමෙයි ඔයාලට තමයි පොඩක් ඉන්න පුතේ මේ මල වරද්දගෙන මොකද කරේ ඔය වැරදි කෙනෙක් මට හදිසියක් නෑ මාමේ ඕනි කෙනෙක් මේ කඩේට ආවා ඇයි පින්තූර බැලුවේ නැද්ද ඔය වෙන කෙනෙක් ඔය ළමයාව දැම්ම අචරපල්ලා විශ්මිතුවේ මෙහෙන්න මට හදිසි කෝල් එකක් ආවා පුතේ කෝල් එකක් ආවා නෙමෙයිනේ මාමනි කෝල් එක ගත්තේ ඔව් ඔව් මමනේ නංග ගත්තේ හදිසියට මට ඒකත් වැරදුනා මට හදිසියක් නෑ මාමේ මම කලබල වෙලා වගේ මං කිව්වනේ මට හදිසියක් නෑ කියලා ඔව් දුව කිව්වනේ දැන් ඔක්කොම හරි පුතේ අපි අපේ වැඩේ බලමු ඔන්න පුතේ ගණන් කරලා බල්ලම කියන්නකෝ උඹලේ අම්මන කවදාද ඉතින් මන් දීපු සල්ලි ගන්නේ නැහැ මොකද උඹලේ අම්මට ඒ තරමට මා විශ්වාසයි ගනුදෙනු වලදී විශ්වාසයට වඩා වැදගත් වෙන්නේ නිවැරදි බව දෙකොල්ලම දැන ගැනීම මාමට ගණන් වැරදිලා හොඳ වෙලාවට අම්මා එන්නතු මං ආවේ නැත්තම් මුදලාලි මාමට රුපියල් 50ක් පාඩුයි. ගණන් වැඩි නෑනේ දුවේ. සාමාන්‍යෙම වෙන්දට දෙන ගාන තමයි දුන්නේ. මුදලාලි මාමටද මොකක් හරි වෙලා. ලැබරිය 5ක් අඩුයිනේ. එතකොට මෙතන රුපියල් 50ක් වැඩි. මට නම් ඉතින් ගණන් වැරදුනාට කමක් නැහැ. මම තාම ඉස්කෝලේ යනවානේ. දලාලි මාමට ගණන් වරදුන එකටයි මට දුක. මට වරදුනේ නෑ බං මට පොඩ්ඩක් අමතක වුණා. අමතක වීම වරදක් කියලා තමයි අපි ඉස්කෝලේ කියලා දීලා තියෙන්නේ. හරි හරි කෝදියංකෝක. ආමෙන්. බොහොම ස්තුතියි. අමේ අමේ මේ පුතේ නංගි තාම ගෙදර ආවේ නැහැ පුතේ කොහෙද ඉතින් කාලා අතගත්තකම ඔයා දුවන්නේ කුඹරටනේ අනේ ඉක්මනට ගිහිල්ලා බලලා එන්න මයි පුතේ කොහෙද බලන්න ඕනේ මේ ඉස්කෝලේ ඉස්කෝලට ගිහින් එන පාරේ ඉස්කෝලෙන් එනවා මම දැක්කනේ තමෝදියක් කරත් එක පන්සල පහුවෙලා එනකොට තමයි මම දැක්කේ මේ සාමෙල් මුදලාලිගේ කඩේ පැත්ත පොඩ්ඩක් බලන්නකෝ මතක දූදේ කිව්ව මොනවද ගන්න තියෙනවා කියලා හයි මම බලන්න මම බය නැති වෙන්න මන්ට අගාර බලලා එන්න අනේ වා වැටලා තුවාල කරගන්න ඕනේ වෙයි තායිකොත් කතා කර කර ඉන්න ඉක්මනට එන්න ඕන මම බලලා එන්න නැන්නේ දව තවන්නද එපා එපා කවුරුත් ඕනේ පුතා ගිහින් එන්නකෝ මොකද යා නැත්තේ
කවුරුයි කෙනෙක් දන්නව නම් අත උස්සන්න බලන්න. ඔය කියන බා. එයාද නිින්ද ගිහිල්ලා ඇති. මේ දැන් උදේට නිින්ද ගිහින් පරක්කු වෙන්නේ. ටීචර් සමහරව අවසර නිදා ගන්නවානේ. අවසර නිදා ගන්න පුරුදු වෙන එක එච්චර හොඳ වැඩක් නෙමෙයි. මම ඕගලන්ට ඒ ගැන කවියක් කියලා දෙන්නම්. හවසට නිින්දට පුරුදු නොවන්න උදේම නිින්දෙන් නැගිට සිටින්න අදහන ආගම සිහි කරගන්න වැඩපළ නොහැරම බලා සිටින්න. ටීචර් හවසට හොඳ ළමයි නිදා ගන්නෑ නේද? ඒක නම් හොඳ වැඩක් නෙමෙයි. ටීචර් අර මාලක නම් හැමදාම හවසට නිදා ගන්න. මම ඕගලන්ට ඒ ගැන කවියක් කියලා දෙන්නම්. ළමා කමට නිසි වැඩ කරපන්නේ තරුණ කමට හැම සිත නොම ගන්නේ යටත් කමට සිතගෙන හැදියන්නේ උසස් බවට පැමිණි විසකින්නේ. ටීචර් එයාට උණ ගැනිලත් දන්නේ. ඇයි ඔයා එහෙම හිතන්නේ? අපේ අම්මා කිව්ව ඩෙන්ගු මදුරෝ කෑවොත් ඩෙන්ගු උණ හැදෙන්න පුළුවන් කියලා. ටීචර් එයාට බඩේ කැක්කුමද දන්නේ? ටීචර් එයාට කාගෙන් හරි කල්දයක්ද දන්නේ? අපි එහෙනම් ඒ ආලුවා වෙනුවෙන් කවියක් කියමු. ටීචර්ට එක්කම කියමු. මිතුරු සැම වේවා, සතුරු දුක දිව වේවා, ඉසුරු වැඩ වේවා, ළදරු පෙන හට ජයම වේවා. මාර වැඩක් නුනේ. ඒකනේ මාර සීන් එක නුනේ. මම ඔබට කිව්වනේ පොඩ එකකට බලාගනින් කියලා. කොහෙද මො පණ්ඩිතයනේ? අර ළමයට සීයාවක් දන්නෙත් නෑ. ඒ ළමගේ මූණ බල බල එතෙන්ටලා හිටියනම් අපි දෙන්න නිකම්ම වාට්ටු වෙනවා. මොඳ වෙලාවට කලින් මම බේටි කියලා ඇස්ති කරන්න කිව්වේ. ඒ නිසා සර ගොඩක් අඩුයි. කෙල්ලට දැන් සීයවිල්ලා ඇති. අපි දෙන පොඩක් ගිහලා බලමුද? ඈ රෝගණින්කෝ යනකම මුදලාට කෝල් එකක් දෙමු. බුලත් අපැද්දි වැඳ සිටපන්නේ. ටීචර් අන්න මයිරි නැන්දේනෝ. විශ්මිතු අපේ කලසි ආවේ නැද්ද? නෑ මයිරි නැන්දේ. ස්කූලේට තාම ගෙදර ආවේ නෑ පුතේ. මං හිතුවා ගෙදර එන්නේ නැතු මෙහාට වතාවද කියලා. කවදාවත් එහෙම ආවේ නෑනේ නැන්දේ. එයා එහෙම ආවොත් අපි ආව බලන්න හරි ගෙදර යන්න. නංගේ ගෙදර යන පුතේ. අනේ මන් දන්නේ කොහේ කියලා හොයන්නද කියලා. අපි ඉත කලින් පන්තිය වහමු. ඒයි කලසි මොහොය. යමයන් මාත්‍තර. දෙමව්පියන්ට කියන්න දු කවුරුත් කොහෙවත් යන්න. මේ කලබලනේ. අනේ බලන්නකෝ පද්මි අපේ දූ ගෙදර ආවේ නැහනේ. කෙනෙක් ගෙදර ආවේ නෑ. හැබැයි බය වෙන දෙයක් නෑ. ඉස්කෝලේ මොනටත් නැවතුණක් දන්නේ නෑ. නෑ නෑ නෑ. එහෙම නවතිනව නම් අනිවාර්යෙන් මට කියනවා. නැත්නම් අපේ පුතාටේ හරි පණිවිඩයක් එවනවනේ. අනික අපේ පුතා දැකලා තියෙනවා මේ තමෝදිලත් එක්ක පන්සල පහු කරගෙන එනවා. ආ ඉතින් ඔය තමෝදිලගෙන් අහලා බැලුවනේ. මේ ඇහුව පද්මි මං දැන් ගිහලා අහලා ආවේ. ඒගොල්ලෝ කියනවා මේගොල්ලොත් එක්ක ආවලු. ඊට පස්සේ මේ මොනවද ගන්න කියලා සාමෙල් මුදලාලිය කඩේට ගියාලු. එහෙමනම් ඉතින් සාමෙල් මුදලාලිය ගේ වුණා හරි.
මම අපේ පුතා ඒ පැත්තට පිටත් කරලා යවුවා. අනේ මොනවා කරන්නද කියලා මට හිතා ගන්න බෑ. හා අපේ චූටි දුවගේ සෙල්ලම් ඉස්කෝලේට ගියාද දන්නේ නෑ. මං දැන් ඒ පැත්ත බලලා එන ගමන් මේ මොන මොනාද? අනේ මත් දැන් පපි මට බයක් දැනෙනවා. අනිතක මේ රටේ ලෝකෙ දැන් සිද්ධ වෙන දේවල් වල හැටියට යුරි දාමුදුරන්ගේ පිටින් දරුවට එහෙම කරදරයක් වෙන්නේ නැහැ. කෝකටත් නරකද පොලිසියට කෝල් එකක් දීලා බැලුවොත්? මට එහෙමත් හිතෙනවා. ඒත් ඉතින් මේ හැමෝම කියනවානේ තව පොඩක් හොයලා බලන්න කියලා. ඒක ඇත්ත. ඒකට කරන දෙයක් ඉක්මනට කරන්න ඉපැ. මං දැන් හැමෝටම පණිවිඩය දුන්නා. දැන් අපිට ඉතුරු වෙලා තියෙන්නේ දන්න තැන්වල පොඩක් හොයලා බලන එක විතරයි. යංකෝ මාත් එන්න. එපා. ඔයා මේ වෙලාව විශ්මි ළඟ ඉන්න. ඒ දරුවා තනියෙන්නේ. අපි අනිත් දරුවෝ ගැන හැගහගෙන ඉන්න ඕනේ පත්මි. වයන්නපා. දෝනි ඇයි මෙතන? අපිට මේ ළමයගේ කටහඬක් ඇහිලා අපි මේ ආපහු වරෝගෙන ආවේ. මං ඉස්කෝලෙන් එන ගමන්. ඔයා කොහෙද? රීල් බොල. යමු අපිත් එක්ක. මට යන්න බෑ. ඒ අම්මගේ තිර දඩට ගඩේ ගියන් එපා කියලා. හරි දැන් දුව මෙතෙන්ට කොහොමද ආවි දුව? මන් දන්නේ. මේකයි දුව දැන් රීල් පොල ඉඳලා කිලෝමීටර 40ක් 50ක් මෙහන් තමයි ඔයා දැන් ඉන්නේ. හරි ඔයාට දැන් කීරවත් අනිම ගෙදර යන්න බෑනේ. අපි ඔය එකගෙන යන්න. එනම් පොලිස් මාම කෙනෙක් ගෙගන් එන්න. පොලිසිය ළඟපාත නැහැනේ දෝනි. ඒකට තව කිලෝමීටර 40 50ක් එහාට යන්න ඕන. එනෝ කියන්න අපිත් එක්ක. බය වෙන්න එපා. ඔකේ. අපි ගෙල්ල නෑනේ. මොකද කිව්වේ පුතේ? ආද නැහැ කිව්වා. එයා මොනව කරන්නද කිව්වා? මොකක්ද ඒකේ තේරුම? උදේ ඉස්කෝලේ යනකොට මං කිව්වා අපිට කිව්වා අකිට පුතා විස්තරේ. අක්කා කඩේට යන්න කිව්වට දරුවා කඩේට ගියේ නැහනේ. මුදලාලි මොනා කරන්නද? ඒක සාධිකත්. මුදලාලි මොනා කරන්නද? පොඩි ළමයි කියන දේවල් අහලා මිනිස්සු තරහ කරගන්න එපා. අපි කඩේට ගිහලා පොඩ්ඩක් අහලා බලමු. ජයියන් මම ලයන්ට කෝල් කරා පන්සල පැත්තේ පොඩ්ඩක් බලන්න කියලා. ගෙදර කවුරු හරි ඉන්න ඕනේ නේද? බැරි වෙලාවත් දුව ගෙදර આવොත් එහෙම. නේ මගේ ඔළුව වැඩ කරන්නේ නැහැ දෙයනේ. මගේ කෙල්ල. අක්කා කලබල වෙන්න එපා. කලසිදුවේයි. අකිත පුතේ මේ මල්ලි ඉන්නවනේ වාගේ තනියට. අපි යමු. හදිසියේ පරිසි ගෙදර ආවොත් පුතා බයිසිකලෙ ඇවිල්ලා අපිට පණිවිඩය දෙන්න. පුතා පරිස්සමෙන් ඉන්න. මාත් යනවා. ඉතින් මුදලාලි මෙහෙන් ඇවිල්ලා ඇහුවේ මොකෝ? මන් දන්නේ නැහැ ග්‍රාමසේක මහත්තයා.
ලාලි අපේ කෙල්ල මෙහෙට ආවද? මං දැන් ඔබේ කොල්ලතේ පණිවිඩයක් ඇරියේ. උඹල මොකටද මෙහෙට දුවගෙන ආවේ? මුදලාලි අපි මෙහෙ විතරක් හොයනා නෙවෙයි අපි හැමතැනම හෙව්වා මුදලාලි. මෙහි ඉන්නවද කියලා ඇහුවාම නෑ කියන මෙසක් වෙන වෙනම කියන්නේ පමුදලාලි. අනේ ග්‍රාම සේවකරාලාමේ මේ වෙච්ච දෙයට මොනව හරි කරන්නකෝ. මට ඕන නම් පොලිසියට කතා කරන්න පුළුවන්. ඒත් අපි පොඩ්ඩක් තව ඉවසලා බැලුවොත් නේද හොඳ? මාත් කියන්නේ ටිකක් බලලා ඉමු කියලා. අර ඒ ළමයට විතරයි තේරෙන්නේ. එයා මගේ එනවා ඇති. මුදලාලි දන්නවා වගේ නේ කියන්නේ. නෑ මං කියන්නේ එයි කියලා. මුදලාලි අංජනනුත් බලනවද? අංජනන් බැලුවාගේ බලහන්කු එන්නේ නැද්ද කියලා? මාත් කියන්නේ ළමයා එයි කියලා. කලබල වුණොත් මුකුත් විසඳ ගන්න බෑ. අපි කලබල නොවි හොයමු. කට්ටිය කැමු මහපාරට. මේ ග්‍රාමසිකරාලාමි කියන එක හරි. අපි මෙතෙන්දල මොනවද කරන්නේ? අපි යමු හොයන්න. යම්. ඔව් අපි යමු මහපාරට බස් එකකවත් නැග්ගද බලන්න. එහෙනම් අපි යමු. අනේ අකිත පුතේ. පුතේ නංගි ගෙදර ආවද? නෑ මං ආවේ අම්මලාට හම්බුනාද කියලා බලන්න. අනේ පුතේ කිව්වා මහලා ගෙදරට ආවා ඉන්නකෝ. යාළු ඔක්කොම ගෙදර ඉන්නවා. ඉක්ණියක් හම්බුනානේ. මං එයාලට කිව්වා. දැන් එයාලත් හොයනවා ඇති. පුතේ වඩ සිංහල තේරෙන්නේ නැද්ද? කිව්වා මහලා ගෙදරට වෙලා ඉන්න. යන්න යන්න යන්න. ඉක්මනට යන්න. කුමරේෂන් නිකිනිව දැක්කොත් ඔක්කොම වැඩේ ඉවරයි. නෝනා, ඔය කඩේ වහන්න. මම පොඩ්ඩකට එළියට යනවා. Na na na.